හරි චාලක රසායනය කෙටි සටහනක් මෙතනින් එහාට කරන්න තියෙන සිද්ධාන්ත ටික මම ඔයාලට සරල භාෂාවෙන් අත්‍යවශ්‍යම කරුණු ටික එක ඉස්සලා කියලා දෙනවා දැන් පුතේ අපිට ඉතුරු වෙලා තියෙන පොඩි පොඩි කාරණා ටික පොඩි පොඩි වචන ටික ඉස්සරලාම අපි ඉගෙන ගන්න ඕන මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න දැන් අපි දකිනවා සමහර ද්‍රව්‍ය මිශ්‍ර කරාට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් දැන් අපිට හයිඩ්‍රජන් මේ බලන්න හයිඩ්‍රජන් O2 ලියලා මෙහෙම H2O හැදෙනවා කියලා ලියන්න පුළුවන් කවුරුහරි දැක්කොත් ආ ඕනේ ප්‍රතික්‍රියාවේ හරි මේ හයිඩ්‍රජන් තියෙනවා ඔක්සිජන් තියෙනවා මේ පැත්තේ H2O තියෙනවා ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා හැබැයි අපි භාජනයකට H2 සහ O2 දාලා බලන් හිටියට ජලය හැදෙන්නේ නැහැ තේරෙනවද කියපු දේ ඒ කියන්නේ ප්‍රතික්‍රියක එකිනෙකට හමු වූ පමණින් ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැහැ මේ චාලකණුක වාදය කියලා අර අපි වායු පාඩම ඉගෙන ගන්න මේ පැහැදිලි කිරීමක තියනවා මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න සපුරන්න ඕන මූලික අවශ්‍යතා තුනක් තියෙනවා කියලා ප්‍රතික්‍රියක අණු විසින් පද්ධතිය විසින් සපුරන්න ඕන මූලික අවශ්‍යතා තුනක් තියෙනවා කියලා ලියා ගන්න චාලක අණුක වාදයට අනුව ප්‍රතික්‍රියාවක් සිදුවීමට චාලක අණුක වාදයට අනුව ප්‍රතික්‍රියාවක් සිදුවීමට චාලක අණුක වාදයට අනුව ප්‍රතික්‍රියාවක් සිදු වීමට සැපිරිය යුතු මූලික අවශ්‍යතා සැපිරිය යුතු මූලික අවශ්‍යතා සැපිරිය යුතු මූලික අවශ්‍යතා සැපිරිය යුතු මූලික අවශ්‍යතා පළවෙනි එක ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුය හැපෙන්න ඕන හරි සරලයි මේ මහලු කුදේවල් නෙමෙයි පළවෙනි එක ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුය ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුය प्रतिक्रिय का अणु इकने का गैटिया हेतु प्रतिक्रिय का अणु इकने का गैटिया हेतु देवनीय का प्रतिक्रिय का अणु उचित दिशान तीन गैटिया हेतु प्रतिक्रिय का अणु उचित दिशान तीन गैटिया हेतु हर पैतंग है उचित दिशान तीन गैटिया हेतु प्रतिक्रिय का अणु उचित दिशान तीन गैटिया हेतु ප්‍රතික්‍රියක අණු උචිත දිශානතියෙන් ගැටිය යුතුයි. හරි පැත්තෙන් හැප්පෙන්න. ඊළඟ එක දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ. සරලවම මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී තිනා පුතේ පොඩි ශක්ති බාධකය කියලා එකක්. ඒ කියන්නේ දැන් අපි අලුත් ඉස්කෝලේකට ගන්නකොට ශිෂ්‍යත්වේ පාස් ළමයි ගන්න මේ වගේ පොඩි බැරි එකක් කඩයිමක් තියෙනවා නැත්නම් බාධකයක් තියලා ඒක දිනන්න පුළුවන් කට්ටිය විතරක් තෝරගන්න. මේ වගේ මේ ප්‍රතික්‍රියක වලක් තියෙනවා. මේ දෙන්නගේ ශක්තිය එක්තරා අවමගයකට වඩා වැඩි වුණොත් විතරයි ප්‍රතික්‍රියාව කරන්න පුළුවන් කියලා දෙයක්. ඒ අවමගයේ ප්‍රතික්‍රියාම් ප්‍රතික්‍රියාවට වෙනස් වෙනවා. අපි ඔකට කියනවා පුතේ සක්‍රීය ශක්තිය. මේ සක්‍රීය ශක්තිය කියලා කියන්නේ බාධකයක්. ඒ ශක්තියට වඩා මේගොල්ලන්ගේ ශක්තිය වැඩි වෙන්න ඕන. ඒක පස්සේ කියලා දෙනවා. දැන් ලියා ගන්න. සක්‍රීය ශක්තිය අභිබවා යා හැකි තරම් සක්‍රීය ශක්තිය අභිබවා යා හැකි තරම් සක්‍රියන ශක්තිය අභිබවාය හැකි තරම් ශක්තියක් ගැටෙන අණු වලට තිබිය යුතුය. සක්‍රියන ශක්තිය අභිබවාය හැකි තරම් ශක්තියක් ගැටෙන අණු වලට තිබිය යුතුය. සක්‍රියන ශක්තිය අභිබවාය හැකි තරම් ශක්තියක් ගැටෙන අණු වලට තිබිය යුතුය. හරි චරයි. ඊළඟට එතන සරල කාරණයක්. ඉතින් ඒක අපිට තේරෙනවනේ අපි සරලව තේරෙනවනේ අනිවාර්යයෙන්ම प्रतिक्रिया तुंगण कारण तृप्त होना प्रतिक्रिया सिद्ध
පළවෙනි කාරණේ විතරක් තෘප්ති වුණාට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි එක විතරක් තෘප්ති වුණාට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. 1යි 2යි විතරකුත් බෑ. 2යි 3යි විතරකුත් බෑ. 1යි 3යි විතරකුත් බෑ. 1යි 2යි 3යි කියන තුනව තෘප්ති වුණොත් විතරයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. දැන් පැහැදිලිනේ? හරි. ඕක නිකන් මතක තියාගන්න. ඊළඟට මේ අපි දකින ප්‍රතික්‍රියා තියෙන පොතේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. හරිද? මූලික ප්‍රතික්‍රියා සහ සංකීර්ණ ප්‍රතික්‍රියා. නැත්තම් තනි පියවර ප්‍රතික්‍රියා සහ බහු පියවර ප්‍රතික්‍රියා කියලා ලියාගන්න. ප්‍රතික්‍රියා වර්ග දෙකකට ප්‍රතික්‍රියා වර්ග දෙකකට වර්ග කළ හැක. ප්‍රතික්‍රියා වර්ග දෙකක් යටතේ වර්ග කළ හැක. ප්‍රතික්‍රියා වර්ග දෙකක් යටතේ වර්ග කළ හැක. එක මූලික ප්‍රතික්‍රියා එලිමෙන්ටරි රියක්ෂන්ස් කියලා කියනො මූලික ප්‍රතික්‍රියා. මූලික ප්‍රතික්‍රියා දෙක සංකීර්ණ ප්‍රතික්‍රියා. හරි. එතකොට මූලික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ පුතේ තනි පියවර ප්‍රතික්‍රියාවට. ලියා ගන්න අහපෝ පාරක් මූලික ප්‍රතික්‍රියාව විචුට්ටා විස්තර කතා කරමු. මූලික ප්‍රතික්‍රියාව හරි මම මේ කියන පොයින්ට් ෆෝම් එකෙන් ලියාගෙන ලියාගෙන තනි පියවරකින් සිදුවේ. තනි පියවරකින් සිදුවේ. තනි පියවරකින් සිදුවේ. ඊළඟ පොයින්ට් එක තුලිත ප්‍රතික්‍රියාවේ නිරූපණය වන ප්‍රතික්‍රියක අණු 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 එකවර ගැටේ. එකවර ගැටේ. හරි. ඔය පැත්තට හැප්පෙනවා. මම පෙන්නන අහත් එකවර ගැටේ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මෙච්චර. ඔයා හිතන්නකෝ AB ගෙන් පළහැදෙන ප්‍රතික්‍රියාවක් මේක කවුරු හරි මූලික ප්‍රතික්‍රියාවක් වොත් ඒක තේරුම තමයි පුතේ. AY BY හැප්පෙනවා පළහදනවා. ඒක මහ ලොකු දෙයක් නෑනේ. මෙන්න මේක. 2යි A ධන B පළහදනවා කියලා හිතන්නකෝ. එතකොට පුතේ මූලික ප්‍රතික්‍රියාවක් නම් මේකෙන් පෙන්වන විදිහට දෙකක් A B-ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒ 90ක් තවත් ඒ 90ක් සහ B 90ක් එකට හැප්පෙන්න ඕන. ඒ කියන්නේ AB හැප්පිලා මොකක් හෝ හැදිලා ඒක මෙයත් එක්ක හැප්පිලා එහෙම නෙමෙයි. AB එකපාර උචිත දිශානතියකින් අර ගියපු සක්‍රියන ශක්ති බාධකයේ අභිභවා යන තරමේ ශක්තියක් තියාගෙන හැප්පෙන්න ඕන. ඊට පස්සේ පළ හැදෙන්න ඕන. ඔන්න මූලික ප්‍රතික්‍රියාවක නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාවක හැටි පුතේ. තුලිත ප්‍රතික්‍රියාවේ පෙන්වන ප්‍රතික්‍රියක අණු එකවර ගැටෙන්න ඕන. තේරුණාද? දාගන්න මේ දෙක. හරි ඊට පස්සේ ඔහම යන්කෝ අපි වැඩේ අල්ලගෙන ඊළඟ පොයින්ට් එක මෙම ප්‍රතික්‍රියා තවදුරටත් සරල ප්‍රතික්‍රියා වලට කැඩිය නොහැක. මේ ප්‍රතික්‍රියා තවදුරටත් සරල ප්‍රතික්‍රියා වලට කැඩිය නොහැක.
මේ ප්‍රතික්‍රියා තවදුරටත් සරල ප්‍රතික්‍රියා බවට කැඩිය නොහැක. හරිද? ඒ කියන්නේ තව සරල කරන්න බෑ. උපරිම සරල තමයි ඔය. දැන් මේ බලන්න පුතේ. ඔයාලා මතකද ඇල්කිල් හේලයිඩ වල ඇල්කිල් හේලයිඩ වල ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ වල යාන්ත්‍රණය ලිව්වා. මේක යාන්ත්‍රණය ලියද්දි පියවර එකයි නේ ආවේ. ඔය NaOH කැඩෙනවා කියලා අරගන්නේ ඔය එව්වා මේ පියවර නෙමෙයි හරි. ඔය මේක යාන්ත්‍රණය ලිව්වත් එක පියවරයි. මූලික ප්‍රතික්‍රියාව ලියාගන්න උදාහරණයක්. තනි පියවරෙන් ප්‍රතික්‍රියා ඉවරයි. හරිද? ඔන්න හරි. වැදගත්ම කාරණේ. තව මේක ලියා ගන්න. ප්‍රතික්‍රියාවක් දැස බැලීමෙන් පමණක් ඒ මූලික ප්‍රතික්‍රියාවක්ද කියව නොහැක. ඒක අපිට කවුරුර කියන්න ඕන. හරි ඒක විභාගෙදි කියනවා මේක මූලික ප්‍රතික්‍රියාවක් නැද්ද කියලා. ප්‍රතික්‍රියාවක් දැස බැලීමෙන් පමණක් ඒ මූලික ප්‍රතික්‍රියාවක් ද යන්න හඳුනාගත නොහැක. ප්‍රතික්‍රියාව දැස බැලීමෙන් පමණක් ඔමිනර් චයිල්ඩ් පොඩ්ඩක් ප්‍රතික්‍රියාවක් දැස බැලීමෙන් පමණක් ඒ මූලික ප්‍රතික්‍රියාවක් ද යන්න හඳුනාගත නොහැක. එහෙම කියන්නේ ප්‍රතික්‍රියාව දිහා බලලා කියන්න බෑ ඒක මූලිකද කියලා. හරි. ඔන්න දැන් වැදගත් මේක. ලියා ගන්න. යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් ලෙස දී ඇති විටදී යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් ලෙස දී ඇති විටදී වේග නියම සමීකරණයේ යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් ලෙස දී ඇති විටදී වේග නියම සමීකරණයේ යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් ලෙස දී ඇති විටදී වේග නියම සමීකරණයේ අර R සමානයි K වතාවක් කියලා ලියන එකේ යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් ලෙස දී ඇති විටදී වේග නියම සමීකරණයේ යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් ලෙස දී ඇති විටදී වේග නියම සමීකරණයේ ඒ ඒ ප්‍රතික්‍රියකේ පෙළ ලෙස ඒ ඒ ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ ලෙස ඒ ඒ ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ ලෙස ඒ ඒ ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ ලෙස ඒ ඒ ප්‍රතික්‍රියකේ ස්ටොයිකියෝමිතිය භාවිත කළ හැකියි. ए प्रतिक्रिया के स्टोइकियोमेट्री भाविता कल है
හරි යම් ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් කිව්වොත් විතරක් පුතේ අපිට ස්ටොයිකියෝමීතිය පෙළ විදිහට භාවිත කරන්න පුළුවන් ස්ටොයිකියෝමීතිය 1යි ඒට සාපේක්ෂව පෙළ 1යි ස්ටොයිකියෝමීතිය 1යි බීට සාපේක්ෂව පෙළ 1යි ස්ටොයිකියෝමීතිය 2යි ඒට සාපේක්ෂව පෙළ 2යි බීට සාපේක්ෂව පෙළ 1යි තේරුණාද දැන් ඔයාලා කියයි දැන් මේ ගිය සතිය වෙනකන් ඉගෙන ගන්නවානේ පෙළ හොයන්න විද්‍යාගාරේ පරීක්ෂණ කරන්න ඕන කියලා ඔව් ඔව් තවදුරටත් එහෙම නේද මොකද ප්‍රතික්‍රියාවක මූලික ප්‍රතික්‍රියාවක් කියන්නේ කවුද දන්නේ ඒක කිව්වොත් නේ අපිට මෙහෙම ලියන්න පුළුවන් ඒ නිසා වෙලා මම හිතාගෙන ඉන්නවා මේ පෙළ කියන එක විද්‍යාගාරයේ පරීක්ෂණාත්මකව හොයන්න ඕන හොයන්න ඕන හොයන්න ඕන කියලා මූලික ප්‍රතික්‍රියාවකදී පෙළ විදියට ස්ටොයිකියෝමීතිය ගන්න පුළුවන් කිව්වම ආ එහෙනම් එහෙම පරීක්ෂණාත්මකව හොයන්න ඕනේ නැහැ කවුද දරුවෝ දන්නේ මේක මූලික ප්‍රතික්‍රියාවක්ද කියලා ඒක අනාවරණය කර ගැනීම පරීක්ෂණාත්මකයි ඉතින් කොහොමත් කිව්වොත් විතරක් ලියන්න පුළුවන් එහෙම නැතුව ප්‍රතික්‍රියාවක් ඔයාගේ අතට දීලා මෙන්න මේක පෙළ හොයන්න කිව්වොත් එහෙම විද්‍යාගාරයේ කියලා පරීක්ෂණය කරනවා. ඔයා දන්නේ නැහැ දෙන ප්‍රතික්‍රියාව මූලිකද නැද්ද කියලා. කිව්වොත් ස්ටොයිකියෝමීතිය පළවෙනි විදිහට ලියන්න පුළුවන්. ලියගන්න. ලියගන්න. මම දාගන්නකෝ. හරිද ළමයි ආ ඔව් මේ විදිහට ගත්තාම එතන හොඳ පොයින්ට් එක සමීරායි දැන් සමීරහනවා එතකොට පෙළ බිඳුව වෙන කට්ටිය ගැන මොකද කියන්නේ කියලා ඔව් මූලික ප්‍රතික්‍රියාවකදී අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියක වේග නියම සමීකරණයට එනවාමයි ඒකම තමයි මේකේ ලක්ෂණය මම මේක ඊළඟට කියන්න හිතින් මූලික ප්‍රතික්‍රියාව එතකොට වේ දැන් එතකොට මොකක් හරි දැන් ඉතින් එතකොට එහෙමම අනිත් පැත්තට උත්තරයක් හම්බ වෙනවා 2a දන b කියලා r සමානයි kab කියලා ලිව්වොත් අන්න දැන් ස්ටොයිකියෝමීතිය පෙළට සමාන වෙලා නැහැ එහෙනම් එතනින් සමීර මොකක්ද දෙන උත්තරේ මේ ප්‍රතික්‍රියාව දැන් අපි කියවන ප්‍රතික්‍රියා වර්ග දෙකකට කඩන්න පුළුවන් කියලා අපි දැන් ඉගෙන ගන්න මූලික ප්‍රතික්‍රියාවනේ එහෙනම් මූලික ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමීතිය පෙළට සමානයි නම් එහෙනම් ස්ටොයිකියෝමීතිය පෙළට සමාන නොවන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ අනිත් පැත්තන මූලික ප්‍රතික්‍රියාවක් නෙවෙයි කියන එක හරිද හරි 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 එතකොට ඔන්න දැන් මේ කාරණේ පැහැදිලිනේ හයිලයිට් කරගන්න ඕක මට පට්ටම වැදගත්නේ පට්ටම වැදගත් මූලික ප්‍රතික්‍රියාවක් කියව ගමන් ස්ටොයිකියෝමීතිය පෙළට සමාන කරනවා කියන එක පට්ටම වැදගත් හරි පට්ටම වැදගත්
හරි තා මොනා හරි ඕන වුණොත් අපි ලියාගමු ලියා ගන්නකෝ සංකීර්ණ ප්‍රතික්‍රියා කියලා හරි සංකීර්ණ ප්‍රතික්‍රියා පළවෙනි පොයින්ට් එක බහුපියවර ප්‍රතික්‍රියාවේ බහුපියවර ප්‍රතික්‍රියාවේ ඊළඟ පොයින්ට් එක එනම් බහුපියවර ප්‍රතික්‍රියාවේ එනම් මෙම ප්‍රතික්‍රියා තවදුරටත් මූලික ප්‍රතික්‍රියා දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් සරල කර දැක්විය හැකිය එනම් මේ ප්‍රතික්‍රියා මූලික ප්‍රතික්‍රියා දෙකකින් හෝ प्रतिक्रिया कीपे किन सरल कर देखिए है कर दम्मे वागे मैं कर लोगी है ना अभी देख अपने दे पेन देखा ही ए बीत तक प्रतिक्रिया कला क्यों हजना होगी ने नमूद मैं कर विस्तृत नहीं करा दी पेन वाल पुते इस्सर लाम A B තෙක්ක ප්‍රතික්‍රියා කරලා E කියලා කෙනෙක් හදනවලු. ඒ E කියන කෙනා නැවත A තෙක්ක ප්‍රතික්‍රියා කරලාලු Q හදන්නේ. ප්‍රතික්‍රියා දෙක එකතු කරපුවාම ඊට E කැපිලා යනවා. අන්න මේ තියෙන එතකොට ප්‍රතික්‍රියා දෙක සමස්තයක්. ඊතර පුතේ ප්‍රතික්‍රියාවක් මූලිකද? මේ වගේ බහුපියවරද කියලා හොයාගන්න වෙන්නේ පරීක්ෂණාත්මකව. ළමයි වහන්න කාබනික රසායනයේ යාන්ත්‍රණවලදී තේරලා තියෙනවා එක ප්‍රතික්‍රියාවකදී හැදිලා තව ප්‍රතික්‍රියාවකදී වැය වෙන ඒවට අපි කිව්වා මොනවා කියලාද මොනවාද කිව්වේ මොනවාද කිව්වේ රීජන්ස් නෙමෙයි නෑ 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 ඒක හරි විදිහට නම් මම උගන්වන්න ඕන මේ පාඩමේදී මම මේ උගන්වන්න නැතුව කොල්ලන් අහන්නේ කියන්න පුළුවන්ද කියලා වචනය මේ ප්‍රතික්‍රියාවේදී හැදිලා ඊළඟ ප්‍රතික්‍රියාවේදී වැය වෙනවා මොනවා කියලාද මට කියන්නේ उदाहरण मेरे यांत्रणे को हम देंगे මේ දකින්න ප්‍රතික්‍රියාවට පියවර දෙකකට කඩන්න බැයිද පුළුවා පළවෙනි පියවර පියවර දෙක ස්ටෙප් 2 කියලා එන්න ඕන හරි ෂයිඩ් මෙන්න මේකට මොකක්ද යටින් අපි ලේ නම मुन का संबंध में බහුපියවර ප්‍රතික්‍රියාවක ලක්ෂණය තමයි පුතේ අතරමැදි දකින්න පුළුවන්. තනි පියවරයක අතරමැදි නෑ. මේ අතරමැදිය. අතරමැදි කාබකට ආයනේ. මේ පියවරේදී හැදුනා මේ පියවරේදී වැය වුණා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ සරල පියවර වලට කඩනවා කියන්නේ මොකද්ද කියලා. එතකොට පුතේ
මෙන්න මේ කඩන සරල පියවරක් මූලික ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ පියවර තවදුරටත් සරල වෙවට අපි කඩන්නේ නැහැ. ඒතකොට දැන් මේකෙදී මේක මූලික ප්‍රතික්‍රියාවක් වුණා නම් මේ දෙන්න බග් ගාල හැප්පිලා එකපාරටම ප්‍රොඩක්ට් එක දෙන්න ඕන. එහෙම වෙලා නැහැ. මේකෙදී මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුවක් මේකත් එක්ක ඝට්ටණය වෙලා ඉස්සරලා අරක හදලා Br පරමාණුව ගැලවිලා විසි වෙලා පස්සේ Br- එක මෙයත් එක්ක හැප්පිලා තමයි මේක දෙන්නේ. එතකොට පුතේ අපි ලියන මේ එක එකක් ප්‍රතික්‍රියා මූලික ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ඒක තවදුරටත් සරල කරලා කඩන්න බෑ. එතකොට මේක මූලික ප්‍රතික්‍රියා එක මේක මූලික ප්‍රතික්‍රියා දෙක මූලික ප්‍රතික්‍රියා කියන්නේ තනි පියවර. ආයේ මේක සරල කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් බහු පියවර ප්‍රතික්‍රියාවක් මේ වගේ පියවර වලින් ලියනකොට ලියන්නේ මූලික ප්‍රතික්‍රියා වලින්. තව එක එකක් මූලික ප්‍රතික්‍රියා වලින් මේක විස්තර කරනවා. එතකොට දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. දෙකකින් හරි සරල කරන්න පුළුවන් නම් ඒක බහු පියවර ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් මේක පොදු නිරූපණය මෙන්න උදාහරණයක් දාගන්න. දාගන්න හරි කියලා. හරි ළමයි හරියම කියන්න හරි සර්
හරි. ලියා ගන්න. බහුපියවර ප්‍රතික්‍රියාවක් සිදුවන මාධ්‍ය අතරමැදි සෑදී. බහුපියවර ප්‍රතික්‍රියාවක් සිදුවන මාධ්‍ය අතරමැදි සෑදී. බහුපියවර ප්‍රතික්‍රියාවක් සිදුවන මාධ්‍ය අතරමැදි අතරමැදි පළ සෑදේ. ඒ අතරමැදි ගැන පස්ස අපි ටියුට් එකේ කතා කරනවා දැනට අතරමැදි සෑදී. ඕනල් ලියා ගන්න මේවා සෑදී වැය වීයි. ඒවා ඉතුරු වෙන්නේ නැහැ. මේවා සෑදී අතරමැදි සෑදී වැය වීයි. පුතේ මේ මේ දැන් ඔයාලා කල්පනා කරයි ඊළඟට දැන් ස්ට්‍රයිකියෝමීටර් පෙළට සමානයි කිව්වනේ මූලික ප්‍රතික්‍රියාවල. එහෙනම් මේකේ එහෙනම් මේකේ ස්ටොයිකියෝමීටිය පෙළට සමාන වෙන්නේ සයිඩ් හරි උත්තරේ සමාන වෙන්නේ කොහමද වුණා ඔක්කොගෙම මූලික ප්‍රතික්‍රියාවක නම් මූලික ප්‍රතික්‍රියාවක් නම් සමාන වෙන්නේ ඔෂාන් මූලික ප්‍රතික්‍රියාවක් නම් පෙළ ස්ටොයිකියෝමීටිය සමාන වෙනවා එහෙනම් බහුපියවර ප්‍රතික්‍රියාවක් නම් පෙළ ස්ටොයිකියෝමීටිය සමාන වෙන්නේ ඔෂාන් නැද්ද නේද ඉන්නවද කියලා බලන්නවත් උත්තරයක් ගන්න විදියක් නැහැ සංගීත බලනවද ඔෂාන් हाँ देवनी नहीं मैं बाल ना इन ना ने मना ही थे इधर समान है इधर एक क्या ना बैठे समान है वैन्ना पुलवां नो वैन्ना पुलवां एक ऐसी चीज़ आते समान है वैन्ना पुलवां नो वैन्ना पुलवां समीर उत्तर है अरे एक यार ने आप यों ना ओकट में निकाम मेहम चार्ट टैक्स आगे बने शॉर्ट नोट टैक्स किन्हें दन बहुपियावर है ना तं संकीर्ण बहुपियावर प्रतिक्रिया सह वेग नियमी कोटास देख रहे बेदनों मुकाद्दे कोटास देखें आधास वेन्ने मांग मुकुट मात्र का लिया ने वाला ट्रेलिया तेरे उदाहरण नहीं पहले ली और मैं सेट करें पेन वाह बी के स्टोइकियोमीटी का ये का पहले तो समान होना था एक स्टोइकियोमीटी समान है वेला ने मूल्य पर दिख रहा होगा हिम्मत देने निवारण दिन नगर में समान है ना मैं एक के नेक्टर साफ़ एक से शून्य पहले स्टोइकियोमीटी पहले तो समान लाने ओको के में ए के बी के समान होना था सी के समान लाने मैं के बी के सापेक्ष का सी के सापेक्ष का समान ला नमूत एक स्टोइकियोमीटी पहले तो समान लाने බහුපියවර ප්‍රතික්‍රියාව ගොඩක් ඕක තමයි වෙන්නේ. හැබැයි සමහර බහුපියවර ප්‍රතික්‍රියාවල මූලික ප්‍රතික්‍රියාවල වගේම සමාන වෙන්නත් පුළුවන්. දැන් මෙතනින් ලස්සන නිගමනයකට එන්න ඕන. මූලික ප්‍රතික්‍රියාවක් නම් අනිවාර්යයෙන්ම ස්ටොයිකියෝමීටිය පෙළට සම්පූර්ණ කරනවා ගන්තිය.
මූලික ප්‍රතික්‍රියාවක් හෝ තනි පියවර කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ස්ටොයිකියොමීතිය පෙළට සමානයි කියලා ගන්න ඕනේ. බහුපියවර ප්‍රතික්‍රියාවක ස්ටොයිකියොමීතිය පෙළට මේ පැත්ත සමාන වෙන්න පුළුවන් සමාන සමාන නොවෙන්න පුළුවන්. හරි. දැන් මම ඔය ප්‍රශ්නේ අනිත් පැත්තට අහනවා. ස්ටොයිකියොමීතිය පෙළට සමාන වෙච්ච ප්‍රතික්‍රියාවක් තියෙනවා. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම ස්ටොයිකියොමීතිය පෙළට සමාන වෙච්ච ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක එහෙනම් අනිවාර්යයෙන්ම කියන්න බෑ. වෙරි ගුඩ්. පෙළට. කියන්න බෑ. ඇයි? ස්ටොයිකියොමීතිය පෙළට සමාන වූ පමණින් මූලික වෙන්නේ නැහැ. ඔය මූලික ප්‍රතික්‍රියාවක ස්ටොයිකියොමීතිය පෙළට අනිවාර්යෙන් සමානයි කියන වගන්තියේ අනිත් පැත්ත හරියටම හරි නැහැ. එහෙනම් පෙළට ස්ටොයිකියොමීතිය සමාන වූ ප්‍රතික්‍රියාවක් අනිවාර්යෙන් මූලිකයි කියලා කියන්න බෑ. ඔන්න ඔව තමයි චාලක රසායනයේ MCQs වලට අහන්න. බරලා කරකවල ගන්නවා. අපි ඉන්න ඕන දෙයක් අහපන් අපි දෙන්නම් මොන ප්‍රශ්නේ හවත් කියන දා ඉන්න ඕන. හරිද? හරි මේ chart එක හදාගන්න හරි කියනවා. හරි තව තේරෙන්නේ නැති දේවල් තිබ්බොත් මම තව කියලා දෙනවා බය වෙන්න එපා. ඔය નોට් එකම හදාගෙන යන්නකෝ හරි. හරිද ළමයි ලියාගත්තද හරි 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 පැහැදිලිනේ යටි ලියාගන්න මෙන්න මෙහෙම මූලික ප්‍රතික්‍රියාවකදී ස්ටොයිකියොමීතිය පෙළට අනිවාර්යෙන් සමාන වූද මේ වලට තේරෙන භාෂාවෙන් කියන්නේ හරි මූලික ප්‍රතික්‍රියාවකදී දවශාන් මූලික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද බහුපියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද ඔබ අඳුරගන්නේ කොහොමද මේ ප්‍රශ්න ඔළුවේ තිබ්බට හිතන්න එපා දැනට මූලික ප්‍රතික්‍රියාවක තනි පියවරකින් සිදු වෙනවා ඒ වචන ටික මතක තියාගත්තාම ඇති හරි කියපු වචන ටික ලබන සතියේදී පාඩම් කරගන්න ඕක ඇති ලියාගන්න මූලික ප්‍රතික්‍රියාවකදී ස්ටොයිකියොමීතිය පෙළට අනිවාර්යෙන් සමාන වූද AA ස්ටොයිකියොමීතියෙන් AA ප්‍රතික්‍රියකයේ පෙළට සමාන වූ
ඒ ස්ට්‍රයිකියෝමිතීන් ඒ ප්‍රතික්‍රියකයේ පෙළට සමාන වූ ඒ ස්ට්‍රයිකියෝමිතීන් ඒ ප්‍රතික්‍රියකයේ පෙළට සමාන වූ ඕනෑම ප්‍රතික්‍රියාවක් මූලික ප්‍රතික්‍රියාවක් නොවේ මූලික ප්‍රතික්‍රියාවක් නොවේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න හරි ඒකත් හරිනේ ඊට පස්සේ ලියා ගන්න පුතේ මාතෘකාවක් ප්‍රතික්‍රියාවක අනුගතතාවය හරි ප්‍රතික්‍රියාවක අනුගතතාවය මූලික ප්‍රතික්‍රියා හා සම්බන්ධව අර්ථ දක්වයි පොයින්ට් එක ලියා ගන්න මූලික ප්‍රතික්‍රියා හා සම්බන්ධව අර්ථ දක්වයි මූලික ප්‍රතික්‍රියා හා මූලික ප්‍රතික්‍රියා හා සම්බන්ධ අර්ථ දක්වයි මූලික ප්‍රතික්‍රියා හා සම්බන්ධව අර්ථ දක්වයි ලියා ගන්න ඊළඟ පොයින්ට් එක අනුගතතාවය කියන්නේ මොකද්ද කියලා මූලික ප්‍රතික්‍රියාවක අනුගතතාවයේ යනු මූලික ප්‍රතික්‍රියාවක අනුගතතාවයේ යනු එම ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීම සඳහා එම ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා එම ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා අවශ්‍ය අවශ්‍ය ප්‍රතික්‍රියකයේ ඇල ඉර ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියකයේ ඇල ඉර ප්‍රතික්‍රියකවල අවශ්‍ය අවම පරමාණු ඇල ඉර අණු පරමාණු ඇල ඉර අණු ඇල ඉර අයන සංඛ්‍යාවයි පරමාණු ඇල ඉර අණු ඇල ඉර අයන සංඛ්‍යාවයි ලියා ගන්න යටින් පහත මූලික ප්‍රතික්‍රියා සලකන්න मूलिक प्रतिक्रिया मूलिक प्रतिक्रिया නැත්තම් මූලික ප්‍රතික්‍රියාවක තියෙන අණු වල ස්ටොයිකියෝමිටි එකතු කරන්න. දැන් මේ මූලික ප්‍රතික්‍රියාව තේරුම තමා ඔෂාන් AB ත් එක්ක හැප්පෙනවා කියන කාරණේ. AB A 90කුයි B 90කුයි ඕන මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට අනුගතතාවය දෙකයි. දැන් මෙහෙම ගන්නකෝ. දැන් මේකත් මූලික ප්‍රතික්‍රියාවක්. හරි? එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ A 90ක් B ත් එක්ක හැප්පිලා තමා P හදන්නේ. එතන මේ වගේ එකක් සම්බන්ධව දැන් ඔයාලා ඉගෙන ගන්න තියෙන කාරණාත් එක්ක සීග්‍රතා සමීකරණය ලියන්න පුළුවන් A සාපේක්ෂව පෙළ 2යි B සාපේක්ෂව පෙළ 1යි කියලා ලියන්න පුළුවන්
දවාලා බලයි මේ අනුගතාවයක් අස්සේ මෙව ලිව්වේයි කියලා. දැන් මම මේ කියන්නේ මෙව දැන් ඔකල ඉගෙන ගන්න තියෙනවා. ඒවා ලියන්න පුළුවන් කියලා. මුළු පෙළ 2+1=3 අනුගතාවය දැන් මේක කියන්න පුතේ ඒ අණු දෙකක් B ත් එක්ක හැප්පෙනවා. මේ අණු මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අවමේ ඒ අණු දෙකක් සහ B අණුවක් ඕනම්. අනුගතාවය 3යි. දැන් මේක දිගටම ලියන් ගියාම තේරෙනවා මේ මූලික ප්‍රතික්‍රියාවක මුළු පෙළ කියන එක අනුගතාවයට සමානයි. ලියගන්න. හරිද ළමයි හරි ලියල හරි කියන්න ෂයි මෙතනින් අපිට එන්න පුළුවන් නිගමනය තමයි ලියා ගන්න මූලික ප්‍රතික්‍රියාවක මුළු පෙළ අනුකතාවයට සමානයි highlight කරගන්න මූලික ප්‍රතික්‍රියාවක මුළු පෙළ අනුකතාවයට සමානයි හරිද හරි ඒකත් හරිනේ එතකොට මේ කේස් එකත් ඉවරයි ඊළඟට තව ඔයගොල්ලන්ට පොඩි පොඩි කාරණා ටිකක් කියලා දෙන්න ඕන තව තියෙනවා පොඩි පොඩි කාරණා සෑහෙන තියෙනවා ඊට පස්සේ දැන් ඔන්න ඔයාලා මූලික ප්‍රතික්‍රියාවක් බහුපියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා දන්නවා හරි ලියා ගන්නකෝ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ प्रतिक्रिया यांत्रण के मतृका सरल लिया प्रतिक्रिया यांत्रण
හරිද මොකද ප්‍රතික්‍රියා යාන්ත්‍රණයකින් කියන්නේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයකට අර්ධදැක්වීමක් ඇහුවොත් ඔයා කාබනික රසායනයේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් කල්පනා කරොත් මොකද්ද ප්‍රතික්‍රියා යාන්ත්‍රණයකින් අපිට කරේ ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය තවදුරටත් පැහැදිලි කරා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් පරමාණු කාකොයි පැත්ත කොහොමද බෙදෙන්නේ ඔය කියන කාරණානේ හරි හොඳ ලොකු අර්ධදැක්වීමක් ඕනේ නැහැ නිකන් ලියා ගන්න ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් මගින් සිදු කරන්නේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් මගින් සිදු කරන්නේ බහු පියවර ප්‍රතික්‍රියාවක් නම් සරල පියවර වලට සරල පියවර භාවිතා කරමින් බහු පියවර ප්‍රතික්‍රියාවක් නම් සරල පියවර භාවිතා කරමින් එම ප්‍රතික්‍රියාව සිදුවන අයුරු පැහැදිලි කිරීමයි එම ප්‍රතික්‍රියාව සිදුවන අයුරු පැහැදිලි කිරීමයි එම ප්‍රතික්‍රියාව සිදුවන අයුරු පැහැදිලි කිරීමයි දැන් ඔතනින් පුතේ මූලික ප්‍රතික්‍රියා අපි අයින් කර ගන්න ඕන. ඒ මූලික ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයේ තියෙන්නේ ඒ පියවරම විතරයි. හරිද? බහු පියවරේ වගේ තමයි සරලව ඒවට කැඩෙන්නේ. ලියා ගන්න. මූලික ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයේද ඇත්තේ එම පියවරම පමණි. මූලික ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයේද යාන්ත්‍රණයේ ඇත්තේ එම පියවරම පමණි. අතරමැදි නැත. අතරමැදි නැත. Right. එතකොට ඒක ලියාගන්න බහු පියවර ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය තුල බහු පියවර ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය තුල එම ප්‍රතික්‍රියාව සිදුවන අයුරු එම ප්‍රතික්‍රියාව සිදුවන අයුරු මූලික ප්‍රතික්‍රියා දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් නිරූපණය වනු ඇත මූලික ප්‍රතික්‍රියා දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් නිරූපණය වනු ඇත අර කලින් කිව්වා වගේ හරි දැන් මේක මම හිතලා ලිව්වේ හරි නෑ හිතලා ලිව්වා පියවර දෙකකට කඩලා මේක පියවර තුනකට කඩන්න බෑද මෙහෙම ඕනනම් පුළුවන් A B සහභාගීත්වයක් නෑ A X කියලා අතරමැදියක් හදනවා X B ත් එක්ක නෑ කමන්නේ හොම සරලව යංගු දැනට දැන් ඔය වගේ එකක් දැන් මේක මේ බලන්න දැන් මේකට තව ඕන එකක් මම ඔයාලට ලියන්න ගියොත් ඔයාලට මෙහෙම යෝජනා කරන්න බෑයිද AC එක ප්‍රතික්‍රියා කරලා Q කියලා අතරමැදියක් හැදිලා QB එක ප්‍රතික්‍රියා කරලා මේ අතරමැදියේ ඕන සංකේතයක් දාගන්න. දැන් මේකම ලියලා මෙතන X වෙනුවට Y දාලා ලියන එක නෙමෙයි මට වැදගත් වෙන්නේ අර මෙහෙ වෙනසක් කරන එක. P හදනවා. එහෙම නැත්නම් මෙහෙම BC එක ප්‍රතික්‍රියා කරලා Z කියලා අතරමැදියක් හැදිලා Z A එක ප්‍රතික්‍රියා කරලා P හදනවා. ඔය වගේ අර ලියන්නද? ඒක අර දැන් මේවා පරීක්ෂණාත්මකව යාන්ත්‍රණයක් ඉදිරිපත් කරද්දී ඒක හරියට තියෙන්න ඕන. එහෙම නැතු අපිට මේකට යාන්ත්‍රණයක් ලියන්න කිව්වොත් පියවර දෙකකින් හෝ වැඩි ගන්නකින් චුට්ටක් ඔන්න ඔය මම ලියන විදිය අල්ල ගන්න ඕන හරි එහෙම පොඩ්ඩක් බොරු යාන්ත්‍රණ ලියන්න
යාන්ත්‍රණය තර්කානුකූල වෙනවා. තර්කානුකූල වෙන්නේ කොහොමද? මේ දෙක එකතු කරපුවා මේක හැදෙන්න ඕන අතරමැදි කැපිලා යනවා. හරිද? අර බොරු තමයි. නමුත් බොරුව තර්කානුකූල වෙනවා. අපි හිතමු එහෙම. මේ වචන ගැලපෙන්නේ හරි එහෙමයි. නැතු මේ දෙක එකතු කරපුවා මේකෙන් නැත්තම් වැඩක් නැහැ. සමහර අර එහෙමයි. එහෙම තියෙනවා. එහෙම ලියාගෙන යනවා. ලියා ගන්නකොට දැන් මේකටම තුනක් ලියුවා මේ. ලියන්න ඔය වගේ තමයි තමයි යාන්ත්‍රණ කියන්නේ. මේ දැතර අපිට කියන A B එක ප්‍රතික්‍රියා කරලා X කියලා අතරමැදියක් හැදිලා X B එක ප්‍රතික්‍රියා කරලා තමයි P හදන්නේ. ඒක තමයි යාන්ත්‍රණය කියලා කියන්නේ. අර කාබනික රසායනය වගේ හැම වෙලේම ඊතල දාන්න ඕන කියලා එකක් නැහැ. හරි? ලියාගෙන හරි කියන්න. හරි ළමයි හරි දැන් ඒකත් හරිනේ මේ වගේ ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය ලියන්න ගියොත් මේ වගේ භූතයක් මොකක් හරි ලියා ගන්න පුළුවන් වෙන්න ඕන ඒ x වගේ අතරමැදි දා ගන්න පුළුවන් ඒවත් දැන් අපි මේ ලියපු හැම එකම පියවර දෙකෙන් නේ ලිව්වේ අපි තා පියවර තුනෙහිකුත් ලියන්න දැන් ඔයා හිතනවාද මට මේක යාන්ත්‍රණය ගැන අදහසක් තියෙනවද කියලා? එහෙම නැහැ. මම නිකන් දැන් පටන් ගන්නවා. AB එක ප්‍රතික්‍රියා කරලා X කියලා අතරමැදියක් හදනවා. XC එක ප්‍රතික්‍රියා කරලා Q කියලා අතරමැදියක් හදනවා. දැන් මට ඕන එකතු වෙද්දි මේක එන්න. A එකක් හරි C එක හරි Q A එක ප්‍රතික්‍රියා කරලා B එක ප්‍රතික්‍රියා කරලා P හදනවා. දැන් එකතු කරලා බලමු. Q ට Q කැපෙනවා, X ට X කැපෙනවා. AA 2A ධන 2B ධන C ප්‍රොඩක්ට් තේරෙනවනේ අර ඒ වගේ දැන් ඔයාලා බලන්න මේකට වෙනස් විදියකට පියවර තුන එකක් ලියන්න පියවර දෙකේ ලියන්න එහෙම ලියා පුරුදු වෙන්න ඕන හරි ලබන සතියේදී ඒ වැඩේ වෙලා තියෙනවා ලියා ගන්න හරි හරි නේද මම තා පොඩ්ඩයි කරන්නේ තා පොඩි වැදගත් කාරණයක් තියෙන එක
කියලා දීලා ඔයගොල්ලන් මේ සතියක පාඩම් කරන්න ඉඩ දීලා මම නවත්තන්න යන්නේ. හරි ළමයි. හරි. පට්ට වැදගත් මාතෘකාවක් අද කරන අවසාන මාතෘකාව ලියා ගන්න. බහුපියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර. බහුපියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර සහ හරි. ලියා ගන්න බහුපියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර. ලියාගන්න මෙන්න මෙහෙම බහුපියවර ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයේ දක්නට ලැබෙන එක එකක් මූලික ප්‍රතික්‍රියා සැලකූ විට බහුපියවර ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයේ දක්නට ලැබෙන එක එකක් මූලික ප්‍රතික්‍රියා සැලකූ විට මේවා සිදුවන විට එක් ප්‍රතික්‍රියාවක් සාමාන්‍යයෙන් එක් ප්‍රතික්‍රියාවක් අනෙක් ප්‍රතික්‍රියාවලට අනිත් පියවරවලට වඩා සෙමින් සිදුවේ. එදී සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය තීරණය කරනු ලබන්නේ මෙම සෙමින් සිදුවන පියවර මගිනි. එබැවින් එම පියවරට එම ප්‍රතික්‍රියාවේ ලියාගන්න බැරි නම් ෆොටෝ එකක් ආයෙ හරි ඉල්ලගන්න. හරි. එබැවින් එම පියවරට මෙම ප්‍රතික්‍රියාවේ වේග නිර්ණ පියවර රේට් ඩිටර්මයිනින් ස්ටෙප් වරන් ඇතුලේ දාගන්න RDS කියලා කියන අපි කෙටියෙන්. වේග නිර්ණ පියවර RDS එකයි කියනු ලැබේ. කියයි. තරුවක් දාලා ඇරින් ලියා ගන්න. බහුපියවර ප්‍රතික්‍රියාවක එක එකක් මූලික ප්‍රතික්‍රියා සඳහා සක්‍රියන ශක්තියක් කතා කළ හැකි අතර ඒක පස්සේ කියන සක්‍රිය ශක්තිය කියන එක එක එකක් ප්‍රතික්‍රියා සඳහා සක්‍රිය ශක්තියක් කතා කළ හැකි අතර ඉන් සක්‍රිය ශක්තිය වැඩිම වන්නේ මෙම වේග නිර්ණ පියවරේ යයි සැලකිය හැක. මින් සක්‍රිය ශක්තිය වැඩිම වන්නේ ඔය මම MCQ වල true false වලට වගන්ති කියන්නේ. මින් සක්‍රිය ශක්තිය වැඩිම වන්නේ වේග නිර්ණ පියවරේ යයි සැලකිය හැක. ඔකට දෙන්න පුළුවන් සරල උදාහරණ. ඔක තේරුම් ගන්න ඔය මොකද්ද වේග නිර්ණ පියවරක් කියව. ඔක සරලව මෙන්න මෙහෙම ගණන් කරන්න පුළුවන් පුතේ. ඔයා හිතන්න ඔයා ඉන්නවා
කුරුණෑගල දැන් කුරුණෑගල ඉඳන් මට යන්න ඕන නුගේගොඩට කුරුණෑගල ඉඳන් කටුනායකට සාමාන්‍ය නෝමල් පාරක් තියෙනවා. තාම හයිවේ කතාවක් නෑ කියලා නෝමල් පාරක් තියෙනවා. කටුනායක ඉඳන් පෑලියගොඩට හයිවේ එක නැත්නම් එක්ස්ප්‍රස් වේ එක තියෙනවා. ඊට පස්සේ පෑලියගොඩ ඉඳන් නුගේගොඩට තත්ත්වෙම අමුතුවෙන් කියන දෙයක් නෑ. ට්‍රැෆික් හරිද මෙතන සමහරවල්ලාට යන්න දෙන කිලෝමීටර් 8ක් විතර මෙතන දිනා කිලෝමීටර් 30ක් විතර මේ අත්දැකීම තියෙන කට්ටිය දන්නවා කුරුණෑගල ඉඳන් නුගේගොඩ යන වෙලාව තීරණය කරන්න ඔතන මොන අවස්ථාවද ඇත්තටම අපි වැඩිපුරම හිතන්නේ 1ද 2ද 3ද 3 හරි සරලයි අපි try කරනවා නුගේගොඩට ගිහිල්ලා ඕනම වෙලාවක වැඩේ කරගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ඕකලෝ තීරණය කරන්නේ 7:30 විතර නුගේගොඩට යන්න බුර පෑලියගොඩ ඉඳන් අට ට්‍රැෆික් ආයි ස්කූල් ටයිම් යන තීරණය කරන්නේ. ඔකේ අපි දාගත්ත ටයිම් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ මේ සමස්ත ප්‍රොසෙස් එකේම වේගය රඳාපවතින්නේ පුතේ මෙන්න මේ පෑලියගොඩ ඉඳන් නුගේගොඩට යන කාරණේ මත. මේකට සැලකිය යුතු වේගයක් තියෙන වාහනයට සැලකිය යුතු වේගයක් තියෙනවා කියන්නේ කාලය අඩුයි. මේ කොටස සාපේක්ෂව අඩු කාලයකින් ඉවර කරන්න පුළුවන්. يعني තියෙන දුරත් එක්ක වැඩි වෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. ඊට පස්සේ කටුනායක ඉඳන් පෑලියගොඩට යන එක නම් නැති. විනාඩි 10කින් විතර යන්න පුළුවන්. හැබැයි පෑලියගොඩ ඉඳන් නුගේගොඩට යන එකට ඔය කිලෝමීටර් 8 යන්න සමහර ලාඩ පෑය දෙකක් විතර යනවා. අපි එහෙම හිතමුකෝ. ඒතර මේ සමස්ත ක්‍රියාවලියේම වේගය තියෙන මේ කටුනායක කතාවත් අයින් කරමුකෝ. මේ කටුනායක ඉඳන් යන්කෝ. සාමාන්‍යයෙන් 38යි කිලෝමීටර් 38යි තියෙන්නේ. මේ කිලෝමීටර් 30 යන්න මට සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් විතර යනවා. හැබැයි මේ කිලෝමීටර් 2 යන්න 8 යන්න මට මිනිත්තු 120ක් විතර යනවා. එහෙනම් සමස්ත කාලයේ කිලෝමීටර් මට මිනිත්තු 130ක් යනවා. එතකොට සමස්ත ගමන සඳහා ඒ සමස්ත ගමනට වැය වෙන කාලය රඳාපවතින්නේ මගේ වාහනේ හිමින්ම යන කොටස මත. ඒ වගේ ප්‍රතික්‍රියාවක් පියවරෙන් පියවර පියවරෙන් පියවර සිදු වෙනකොට සමහර පියවර ස්කාල සිද්ධ වෙනවා. හැබැයි සමහර පියවර ස්කාල සිද්ධ වුණාට ඊළඟ පියවර හිමීට සිද්ධ වෙනවා. හැබැයි ඊට පස්සේ පියවරකට ස්කාල සිද්ධ වෙන්න පුළුවන්. සමහර පළවෙනි පියවර හිමීට සිද්ධ වෙනවා. ඊළඟට ස්කාල සිද්ධ වෙන්න පුළුවන්. සමහරකට පළවෙනි පියවර ස්කාල සිද්ධ වෙලා අවසාන පියවර හිමීට සිද්ධ වෙන්න පුළුවන්. අපිට වේගෙන් සිදුවන පියවර ඇත්තම පියවර සිද්ධ වෙන්න ඕන. නමුත් අපි දැන් මේ පාඩමේ කතා කරන්න පුතේ ප්‍රතික්‍රියාවේ වේගය සම්බන්ධවනේ. හැම වෙලෙම මතක තියාගන්න ප්‍රතික්‍රියාව සමස්ත ප්‍රතික්‍රියාව හෙමින්ද හයියෙන්ද සිද්ධ වෙනවා කියන එක තීරණය කරන්නේ ඔය ප්‍රතික්‍රියාව ඇතුලේ තියෙන වේග නිර්ණ පියවර කොච්චර හෙමින්ද වේගෙන්ද සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. ගාමන් ෆීල්ඩ් එකේ වේගෙන් ප්‍රති කපනවා. ගල කපනවා. හරිද? වේගෙන් මහනවා. හැබැයි බටන් අල්ලන තැන පරක්කුයි. දැන් ඕඩ එකක් හෙට දෙන්න ඕන. එතකොට ටග් ගාලා අහනවා මැනේජර් ඇවිල්ලා කොහොමද කඩින් සෙක්ෂන් එක හරි වේගෙන් යනවා මහන දැන ඒකත් වේගෙන් යනවා ඇයි මේ බඩු පරක්කු මහන දැන හිමීර හිමීර කයි එක ගහා බොත්තම් අල්ලනවා කියලා හිතන්න මේ බටන් අල්ලන තැන එතකොට අර රෙදි ටික කපන්න ගත්ත වෙලේ ඉඳන් අවුට්පුට් එක වෙනකම්ම ඒ සමස්ත ක්‍රියාවලියේ වේගය රඳාපවතින අරුන් අර බටන් අල්ලන වේගය මත හිමින් කයි එක ගහා බටන් ඇල්ලුවොත් එම ෂර්ට් එක එලියට එන්න අර කොල්ල කොච්චර වේගෙන් කරා එලියට එන්න ලොකු වෙලාවක් යනවා මොකද අරුන් හිමීට හිමීට බටන් අල්ලන්න ගියොත් මම මේ අතින් අල්ලනවා කියන එක නිකන් කිව්ව කතාවක් වගේ. එහෙනම් ඔයාලට තේරෙනවද ඔය සමස්තය ෂර්ට් එකක් නිෂ්පාදනය කියන ක්‍රියාවලිය තුළ විවිධ පියවරවල් තියෙනවා ඒ පියවරවල වල විවිධ වේග තියෙනවා. මෙතනදී වැඩේ තියෙන පුතේ සමහර ලාවට දැන් රෙදි මහන වගේ තැනක නම් එක පියවරක් වේගෙන් ගලා පියවර දෙකක් හිමින් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ප්‍රතික්‍රියාවක් සම්බන්ධව ඒ සිද්ධිය අදාළ කරගන්න නමුත් ප්‍රතික්‍රියාවකදී අපි විශ්වාස කරන්නේ පියවර කීයක් තිබ්බත් එකයි හැමින් සිද්ධ වෙන්නේ අනිත් ඒවා සාපේක්ෂව වේගයෙන් සිද්ධ වෙනවා. ඒ තැන ඉන්න ඕන අපේ සිලබස් එක ඇතුලේ. මේ වගේ. අපි හිතමු කටුනායක ඉඳන් ගාලර යන දිනවා කියලා.
එතකොට මොකද වෙන්නේ? කටුනායක ඉඳන් කටුනායක ඉඳන් නුගියගොඩට වේගය යනවා අපි හිතමුකෝ කොට්ටාවට කියලා. දැන් නම් පිටරට රවුම් මාර්ගය තියෙනවා. ඒවා හිතන්න එපා. කටුනායක ඉඳන් පෑලියගොඩට වේගෙන් ගියා. පෑලියක ඉඳන් කොට්ටාවට බඩ ගෑවා. ට්‍රැෆික් එකේ ආයෙ කොට්ටාවෙ ඉඳන් ගාලට වේගෙන් ගියා. එහෙනම් සමස්ත ක්‍රියාවලිය පියවර දෙකක් වේගින් වෙනවා. ඔන්න තියෙනවා හෙන්න සිදුවන පියවරක්. එහෙනම් කටුනායක ඉඳන් ගාලට යන වෙලාව සමහරලාට තීරණය වෙනවා ප්‍රධාන වශයෙන් මෙන්න මෙතන කොච්චර ට්‍රැෆික් තියෙනවද කියන කාරණය මත. හෙමින්ම සිදුවන ක්‍රියාවලිය තමයි සමස්ත ක්‍රියාවලිය වේගය තීරණය කරන්නේ. ශීඝ්‍රතාවයේ තීරණය කරන්නේ කොච්චර ඉක්මනට මේ වැඩේ වෙනවද කියන එක තීරණය කරනවා. දැන් පැහැදිලි නේද? එතකොට බහු පියවර ප්‍රතික්‍රියාවක සෙමින් සිදුවන පියවර ඒ ලියන පියවරවල පළවෙනි එක වෙන්න ඕන කියලා නීතියක් නැහැ. එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්, හතර වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ඒක ඒකොල්ලෝ දෙනවා. ඒකත් ප්‍රතික්‍රියාව දිහා බලලා කියන්න බෑ. ඒකත් ඒකොල්ලෝ අපිට දෙනවා. ඒතර උදාහරණයක් විදියට 2ab කියලා දීලා ඔයා මේක යාන්ත්‍රණය ලියනවා මං සිම්පල් a ආකාරය ab ත් එක්ක ප්‍රතික්‍රියා කරලා q කියලා අතරමැදියක් ඇදලා qa ත් එක්ක ප්‍රතික්‍රියා කරලා p හත් සමහරට මෙහෙම ගියයි වේගවත් මේක සෙමින් අන්න සෙමින් කියපු ගමන් එයා තමයි rds එක එහෙම නැත්නම් මෙහෙම ගියයි ඔය මෙහෙම ගියයි ab ත් එක්ක ප්‍රතික්‍රියා කරලා q හදනවා qa ත් එක්ක ප්‍රතික්‍රියා කරලා p හදනවා මෙයා සෙමින් මෙයා වේගවත් කිව්වොත් ඔයා හිතන්න මෙයා තමයි RDS එක. එච්චර. එයාලා කියනවා බය වෙන්න එපා. ඔයාට හොයන්න නෑ. එයාලා මොකද්ද කියන්නේ? එයාලා සෙමින් කිව්වොත් ඒක තමයි RDS කියලා හිතන්න. එහෙම හිතුවා මොකද වෙන්නේ? අහිපුවාම එහෙම හිතපුවාම වෙන එක මම පස්සේ කියන්නම්. දැන් ඔයා හිතන්නකෝ A ධන B ධන 2ක් CP. මේකේ A ධන B ත් එක්ක ප්‍රතික්‍රියා කළා Q කියලා එකක් හදලා QC ත් එක්ක ප්‍රතික්‍රියා කළා X කියලා එකක් හදලා X बहुपीवर प्रतिक्रिया प्रतिक्रिया वेगे तीरण मतक जागता ඒ වේගවත් සෙමින් සිදුවන පියවර පළවෙනි එක වෙන්න පුළුවන් දෙක වෙන්න පුළුවන් අවසාන එක වෙන්න පුළුවන් එච්චර. ඒතර අපි හිතමු මැද එක සෙමින් සිද්ධ වෙන්නේ කියලා. ඒතර මේක මේ වගේ. කටුනායක ඉඳන් පෑලියගොඩට යනක වේගෙන් සිද්ධ වෙලා පෑලියගොඩ ඉඳන් කොට්ටාවට යනක හෙමින් සිද්ධ වෙලා අහපෝ කොට්ටාවේ සිට ගාලට වේගය යනවා වගේ වැඩක්. තේරෙනවනේ? අමාරු කොටස මුලින් හම්බෙන්න පුළුවන්, මැදින් හම්බෙන්න පුළුවන්, ආගින් හම්බෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සිද්ධි. දාගන්න. දාගන්න හරි කියන්නේ.
හරිද ළමයි? හරනේ ළමයි හරි අද අවසාන කොටස මෙන්න මේක මෙහෙම කරන්න මම කියන විදියට ලබන සතිය වෙනකම් ලියා ගන්න යටින් මෙන්න මාතෘකාවක් බහුපියවර ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයද පරීක්ෂණාත්මකව නිර්ණය කළ යුතුය බහුපියවර ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයද පරීක්ෂණාත්මකව නිර්ණය කළ යුතුය ලියා ගන්න बहुपियोर प्रतिक्रियावक यांत्रणे परीक्षणात्मक निर्णय कल युत इला पॉइंट बहुपियोर प्रतिक्रियावक सदहा लियनु लबन बहुपियोर प्रतिक्रियावक सदहा लियनु लबन बहुपियोर प्रतिक्रियावक सदहा लियनु लबन නිවැරදිව නිවැරදියයි සලකන යාන්ත්‍රණයක් මගින් නිවැරදිව සලකන යාන්ත්‍රණයක් මගින් එම ප්‍රතික්‍රියාවේ නිවැරදියයි සලකන යාන්ත්‍රණයක් මගින් එම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියමය පුරෝකථනය කළ හැකි විය යුතුය ශීඝ්‍රතා නියමය පුරෝකථනය කළ හැකි විය යුතුය ශීඝ්‍රතා නියමය පුරෝකථනය කළ හැකි විය යුතුය ඔන්න අහගන්න මං කියන එක ශීඝ්‍රතා නියමය පුරෝකථනය කළ හැකි දැන් පුතා යාන්ත්‍රණත් නිකන් ඔය අපි මේ බෝඩ් එකේ ලිව්වට එහෙම ඉදිරිපත් කරන්න බෑ කවුරු හරි කියනනම් මෙන්න මෙහෙම අතරමැදියක් හැදෙනවා කියලා ඒ අතරමැදිය පරීක්ෂණාත්මකව परीक्षणात्मक आरंभक अदाल प्रतिक्रिया ඒදන බීත් එක ප්‍රතික්‍රියා කරලා x හදලා x ඒත් එක ප්‍රතික්‍රියා කරලා p හදනවා කියලා තියෙනවා හරිද මේකොල්ල කියනවා මේකේ මෙන්න මේ ස්ටෙප් එක ෆාස්ට් මේක ස්ලෝ කියලා මේක වේගවත් මේක හිමින් කියලා පුතේ ඔයා මෙන්න මෙහෙම වැඩක් කරන්න ඔයාට කියනවා විභාගෙදී මේ ප්‍රතික්‍රියාව දිලා මෙන්න යාන්ත්‍රණය මේක දිහා බලලා ශීඝ්‍රතා සමීකරණය පුරවකතනය කරන්න කියලා ක්‍රම දෙකක් තියෙනවා මේ ක්‍රමයේ එක මේක ප්‍රතික්‍රියාව දිහා බලලා අපි ලියන අර ඔප්පු කර මේ මෙතන ඔප්පු කිරීමක් නෑ පුරෝකථනයක් නෑ නිකම්ම බලලා ලියන ඔයා කරන්න තියෙන මෙච්චරයි ශීඝ්‍රතාවය කියලා ලියන්න k දාන්න දාලා යාන්ත්‍රණයේ හෙමින් සිදුවන පියවර තියෙනවානේ ඔන්න ඔය හෙමින් සිදුවන පියවර ළඟින් ඔහොම කඩේ ඉරක් ඇඳලා ඊට යට තව පියවර තියෙනවා නම් ඒ ටික අයින් කළා දාන්න දාලා මෙන්න මේ අතරමැදි අයින් කරලා සමස්ත ප්‍රතික්‍රියාවේ පේන්න තියෙන ප්‍රතික්‍රියක තියෙනවනේ අන්න ඒ ප්‍රතික්‍රියක කී පාරක් යෙදিলাද කියලා බලන්න ඒක ස්ලෝ ස්ටෙප් එකේ වෙන්න පුළුවන් ඊට උඩ එකක වෙන්න පුළුවන් මෙතන එකයි මෙතන එකයි දෙකයිනේ එහෙනම් දෙකේ ඉලක්කම දාන්න b එක පාරයිනේ එහෙනම් මෙහෙම දාන්න එතකොට බලන්න ස්ටොයිකියෝමීතිය පෙළට සමාන වූ එකක් ඒක කරන්න දෙයක් නැහැ. ඒක කරන්න දෙයක් නැහැ. ඔන්න ඔහොමයි ලිය. දැන් එතකොට කවුරු හරි මේ ප්‍රතික්‍රියාවේ පරීක්ෂණාත්මකව පෙළ හෙව්වත් 2 1 එන්න ඕන.
එහෙම එන්නේ නැත්නම් එක්කෝ යාන්ත්‍රණය වැරදි එහෙම නැත්නම් පෙළහොයපු එක පෙළහොයලා වැරදි දැන් ඔයා හිතන්න ඔය ප්‍රතික්‍රියාවෙම යාන්ත්‍රණය මෙහෙම දුන්නා දැන් මේක ස්ලෝ ස්ටෙප් එක පළවෙනි එකනේ මෙතනින් වෙන් කරගන්න දැන් කවුරු හරි කිව්වොත් මෙන්න මේ ප්‍රතික්‍රියාවේ සීග්‍රතා සමීකරණ දැන් මේ අහන්නකෝ මේ සීග්‍රතා සමීකරණය ලිව්වේ සමස්ත ප්‍රතික්‍රියාවට හරි මෙව්වට නෙමෙයි සමස්ත ප්‍රතික්‍රියාවට ලියන එක මේ සමස්ත ප්‍රතික්‍රියාවේ සීග්‍රතා සමීකරණය මේක දිහා බලලා ලියන්න කිව්වොත් ඔයා කරන්නේ සීග්‍රතාවේ සමානයි සීග්‍රතා නියතේ වතාවක් AB ස්ලෝ ස්ටෙප් එකේදී A එකපාරයි B එකපාරයි ඊට උඩ නැහැනේ ඊට යට හිටියට එන්නේ අන්න දැන් එහෙනම් තේරුම් ගන්න බහුපියවර ප්‍රතික්‍රියාවක පුතේ ස්ටොයිකියෝමීතිය පෙළට සමාන වෙන්නේ නැත්තියයි ඒ බහුපියවර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එක එකක් ප්‍රතික්‍රියා ලිව්වට පස්සේ සෙමින් සිදුවන පියවරට පස්සේ ප්‍රතික්‍රියක සහභාගී වෙනවා නම් ඒ ප්‍රතික්‍රියකයේ සීග්‍රතා සමීකරණය නැහැ. ඇයි දන්නවද? පුතේවා මෙහෙම හිතන්නකෝ. ඔයා ජීවිතේ යම් තැනකට එන්න පට්ට දුක් විඳිනවා. හොඳ ජොබ් එකක් අරගෙන වාහනයක් එහෙම ගත්තට පස්සේ යාළුවෙක් එනවා ඔයාලට උදව් කරන්න. වැඩක් තියේද? වැඩක් තියේද? උත්තරයක් දෙන්න වැඩක් තියේද? වැඩක් නැහැ. යාළුවාගේ උදව් වුණ ඔයා දුක් විඳින කාලේ. කියමුද තේරුණාද? හෙමින් සිදුවන පියවර සිදු වුණාට පස්සේ වේගවත් පියවර වලට ප්‍රතික්‍රියක සහභාගී වුණා කියලා වැඩක් නැහැ. තාම ඕගොල්ලෝ ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරන්නේ කොහොමද කියලා දන්නේ නැති වුණාට සාන්ද්‍රණය වැඩි කිරීම ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරනවා කියලා දන්නවනේ. හරියට මිනිහෙක් දියුණුනාට පස්සේ කවුරු හරි ආවිල්ලා උදව් කරනවා වගේ තමයි පුතේ අමාරු කාලෙන් පස්සේ ස්ලෝ ස්ටෙප් එකෙන් පස්සේ මෙහෙම හයිවේ එක තියෙනවා අපේ භාෂාවෙන් කියනවා නම් පෑලිය ගොඩ ඉඳන් නුගේ ගොඩට ට්‍රැෆික් එක තියෙනවා මේ සම්පූර්ණ ගමනට ඉස්කෝලේ යන්න මට යනවා මිනිත්තු 100 30ක් සාමාන්‍යයෙන් ගියොත් මේකට 100 මේකට මිනිත්තු 10යි මේකට මිනිත්තු 130යි හරිද නැත්තම් මේක අනිත් පැත්ත හිතන්න මං නුගේගොඩ ඉඳන් කටුනායකට යනවා නුගේගොඩ ඉඳන් කටුනායකට අමාරු කොටස මං සුපුරුදු පරිදි වාහනේ එනවා ඊට පස්සේ පෑලිය ගොඩ ඉඳන් කටුනායකටත් වාහනේ යනවා හැබැයි තාත්තා කල්පනා කරනවා හයිවේ එක යන කොටස යන්න පුතාට පොඩි හෙලිකොප්ටර් එකක් අරන් දෙන්න ඕන කියලා. හරිද? හෙලිකොප්ටරේ ගිහම ඕනනම් මිනිත්තු 2කින් යන්න පුළුවන් වෙයි. 130යි 10යි 120යි 10යි 130යි දැන් මේ දෙක 120යි හෙලිකොප්ටරේ ගියා මිනිත්තු 2යි 122යි. මොකද උනේ? චල සල්ලියක් වියදම් කරලා හෙලිකොප්ටර් එකක් ගත්තා කියලා මගේ කාලේ ලොකෝට අඩු වෙලාද නැහැ එහෙනම් අමාරු වැඩේ උනාට පස්සේ පුතේ වේගෙන් සිදුවන පියවරවලට කවුරු හරි සපෝට් එක දුන්නා කියලා සමස්ත බලපෑමක් නැහැ කියලා ගන්න එතකොට ඔයාලා කල්පනා කරන අනිත් පැත්තට එහෙනම් මේ ස්ලෝ එකට උඩින් ෆාස්ට් එකේ AB තිබ්බහම ඇයි දාන්නේ කියලා. ඒක ලබන සතිය කියලා දෙන්න. දැනට මතක තියාගන්න. දැනට මේක ඕනත් නෑ මම නිකම් මේ චුටි පැහැදිලි කිරීමක් කරන්න හැදුවේ. ස්ලෝ එකෙන් පස්සේ පුතේ වේගවත් පියවර වලට ප්‍රතික්‍රියක සහභාගී වුණා කියලා ඒක වැඩක් නැති නිසායි ඒක සලකන්නේ නැත්තේ. හැබැයි ඒ ප්‍රතික්‍රියකේම ස්ලෝ එකේ හෝ ඊට උඩින් සහභාගී වෙලා තිබ්බොත් එනවා. දැනට එහෙම පොඩි අදහසක් ගන්නකො මේක තර්කානුකූලයි. ඒ තර්කානුකූල බව මම තාම ඔළුවට දාලා නැහැ. වාරට තියෙන්නේ ආ පියර ටික බැලුවා, ස්ලෝ එකේ බැලුවා, ස්ලෝ එකේ හෝ ඊට උඩින් එකේ තියෙනවා වාර ගන්න දැම්මා. එච්චරයි. හරි?
ක්‍රමයේ දෙක මේක ඔප්පු කරන හැටි කියලා දෙනවා. දැනට ඔප්පු කරන්න කලින් ප්‍රතික්‍රියාව දිහා බලලා යාන්ත්‍රණය ලියන්න පුළුවන් නම් මේ මේ සීග්‍රතා සමීකරණය ලියන්න පුළුවන් හොඳයි. උදාහරණ දෙක දෙකක් A B C P හදනවා. මොන ඒකේ පළවෙනි ආකාරය යාන්ත්‍රණයේ දෙන පළවෙනි ආකාරය මම එනවා A B C D දාන්න නැතුව මොන මෙහෙම හරි A ධන B ප්‍රතික්‍රියා කරලා X හදනවා. X සීත් එක්ක ප්‍රතික්‍රියා කරලා Q හදනවා. Q ඒත් එක්ක ප්‍රතික්‍රියා කරලා P හදනවා. මේකේ මම මෙයා ෆාස්ට් කියලා දෙනවා මෙයා ස්ලෝ කියලා දෙනවා මෙයා ෆාස්ට් කියලා දෙනවා. ඕකම A ධන B ප්‍රතික්‍රියා කරලා X හදනවා. X සීත් එක්ක ප්‍රතික්‍රියා කරලා Q හදනවා. Q ඒත් එක්ක ප්‍රතික්‍රියා කරලා P හදනවා. මම මේක ස්ලෝ කියලා දෙනවා මේක ෆාස්ට් කියලා දෙනවා මේකත් ෆාස්ට් කියලා දෙනවා. ඔහොම දීලා වගේ ඇව්වොත් මේක සීග්‍රතා සමීකරණය පුරවකතණය කරන්න ගියා. තාම මම පුරවකතණය කරන්න දන්නේ නැහැ. ලබන සතිය කියලා දෙවන ක්‍රමය යටතේදී සීග්‍රතා සමීකරණය ලියන්න පුළුවන් වෙනවා. R සමානයි K මෙන්න ස්ලෝ ස්ටෙප් එක A එකපාරයි B එකපාරයි C එකපාරයි. මෙයා ගන්න නැහැ. අන්න එහෙනම් ස්ටොයිකියෝමීත්‍ය පෙළට සමාන උනේ නැත්තේ ඒ ප්‍රතික්‍රියකය එකපාරක් සීග්‍රතා සමීකරණය හෝ ඊට උඩින් සහභාගී වෙලා එකපාරක් සහභාගී වෙන්නේ මේ සීග්‍රතා සමීකරණයේ ස්ලෝ ස්ටෙප් එකේ යටින්. ඒ යටින් වුණාම තමයි පුතේ ඒක යෙදෙන්නේ නැත්තේ. අන්න එතකොට තමයි ස්ටොයිකියෝමීත්‍ය සමානම වෙන්නේ. දැන් මේක ලියන්න කිව්වොත් එහෙම R සමානයි K ස්ලෝ එක මේක එතනින් වහනවා. A එකපාරයි B එකපාරයි අන්න සමීර ශුන්‍ය වෙච්ච හැටි. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙන්න C ඕන. C ඕන ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙන C ඕන. හැබැයි ඒක වේග නිර්ණ පියවරට එන්නේ නැත්තේ ස්ලෝ එක උනාට පස්සේ පුතේ C ව ඕන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න විතරයි. C ගේ සාන්ද්‍රණය වැඩි කරා කියලා හරියට තාත්තා හෙලිකොප්ටර් එකක් අරන් වගේ සමස්ත ක්‍රියාවලියේ බලපෑමක් නැහැ අයියේ. වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියේ වේගය තව චුට්ටක් වඩා වැඩි කරා කියලා වැඩක් නැහැ. වේගයෙන් සිදුවන ක්‍රියාවලියේ වේගය තව චුට්ටක් වැඩි කරා කියලා වැඩක් නැහැ කියලා කියන්නේ සමස්ත ක්‍රියාවලියේ වේගය වැඩි වෙන්නේ නැහැ. ඒක හැබැයි මෙතන දාන්න යන්න එපා. ස්ලෝ එකට උඩ තියෙන ෆාස්ට් එකට දාන්න යන්න එපා. එතන තර්කේ වෙනස්. ස්ලෝ එකට පස්සේ පුතේ කොච්චර වේගවත් ඒවා තව ටිකක් වේගය වැඩි කරත් සමස්ත ක්‍රියාවලියට ඇති වැඩක් නැහැ. ඒ නිසා පුතේ ස්ලෝ එකෙන් පස්සේ ෆාස්ට් එකේ C ගේ සාන්ද්‍රණය අපි වැඩි කරා කියලා හිතනවා. එතකොට ඇත්තරම මේ පියවරේ C කතාවේ පොඩක් වැඩි වෙනවා. වැඩි වුණාට ඒක සමස්ත ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි C ව සීගතා සමීකරණ දාන්න ඇත්තේ. එතකොට මේක C නෑ කියලා කියන්නේ මේකෙන් අදහස් වෙනවා C ගේ සාන්ද්‍රණය වැඩි කරාට සමස්ත ක්‍රියාවලියේ සීගතාවය වෙනස් වෙන්නේ නෑ කියලා. ඒක වෙලා තියෙන්නේ ඒ ප්‍රතික්‍රියාව සිදු වෙන පියවර අනුපිළිවෙලේදී C සහභාගී වෙලා තියෙන slow step එකේ යටි නිසා. හරි. ඒක තේරෙන මට්ටමට තේරුම් ගන්න. දැන් ඒවා මුකුත් තේරුම් ගන්න නෙමෙයි ඕන. මේ විදිහට යාන්ත්‍රණය දීලා මේකේ මේ සමස්ත පියවරේ සීගතා සමීකරණ ලියන්නේ කො slow එක බැලුවා ප්‍රතික්‍රියක ඉන්න වාර ගන්න දැන්. එච්චරයි. ඒ ලියා ගන්න. ලියාගෙන හරි
ලියලා හරි කියන්න. හරිනේ පුතා හරි ඔෂාන් ඔෂාන් ඇතුළු සියලු දෙනාගෙන් අහන්නේ ඕකට වගන්තියක් දෙන්න ඕනේ නැහැ නේද ඕක වගන්තියකින් ලියන්න අමාරුයි මට කට්ටියගේ උත්තරයක් ඕන ස්ලෝ එක බැලුවා ස්ලෝ එකේ හෝ උඩ එකේ උඩේ වගේ තියෙනවා ටික වාර ගන්න දැම්මා ओशान ओ क्या मुकाद वगांतिया दें मेहम वगांतिया देनो ना मेहम आये स्लो स्टेप पे का बालान ना लिया करने को पेंसिल किंग ओन ना स्लो स्टेप पे का बालान ना स्लो स्लो स्टेप पे का ये तो उड़े दिखाई बालान ना
ලෑ ස්ලෝ ස්ටෙප් එකයි ඊට උඩ ටිකයි බලන්න ස්ලෝ ස්ටෙප් එකයි ඊට උඩ ටිකයි බලන්න එව්වගේ ප්‍රතික්‍රියක යෙදිලා තියෙන වාර ගාන සලකන්න ස්ලෝ ස්ටෙප් එකයි ඊට උඩ ටිකයි බලන්න එව්වගේ ප්‍රතික්‍රියක යෙදිලා තියෙන වාර ගාන බලන්න स्लो स्टेप का ईट उड़ा बला इवागे प्रतिक्रिया का यदि तीन वार गान सलक हरने हरने हर इतकोट लबन सिकुरा बहुत पंथी नती नती बार इतना लबन सती इलांग सौ इनोगणिकरा क्लास पुलवंतर मेवन का चालक रसायन उगा बलागन हम बलागन बलागन क्लास लास्ट दाहते पेपे हत्या दवसती दाट अनिवार्य लस्तर वेरटी कर सुबरात्र्य